ශ්‍රීලංකාවට ඉදිරි කාලය පරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා දෙන්නයි බංගලාදේශයෙන් ඉල්ලා තිබේ. වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සහ කොළඹ සිටින බංගලාදේශ මහකොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම සිදු කර ඇත. මෙරට කර්මාන්ත සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහාද අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති අතර මිත්‍ර රාජ්‍යයක් ලෙස කළ හැකි උපරිම සහාය ලබා දෙන බව මහකොමසාරිස්වරයා සඳහන් කර තිබේ. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පැවැත්වී තිබේ. මේ අතර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 සේනාංකය අද මැතිවරණ කොමසාරිස් සභාපතිවරයා ඇතුළු නිලධාරීන් හමු විය. එහිදී මාධ්‍යවේදීන් ඇමතු පාටලි චම්පික රණවක මහතා අද මේ රටේ කරුණු දෙකක් පැන නැගිලා තියෙනවා. හදිසි මැතිවරණයක් ඉල්ලනවා. රටේ ජනමතය ජනාධිපතිවරයා කෙරෙන් පාර්ලිමේන්තුව කෙරෙත් නැතැයි කියන කාරණය සහ 21 වැනි සංශෝධනය එල්බෙමින් තිබෙනවා. ඉතින් මේ දෙකම පාවිච්චි කරලා අපි 43 සේනාංකය අද මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලය හමු වුණා. එක මැතිවරණයක් පැවැත්වීමට පෙර මැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධනය පිළිබඳ අවශ්‍යතාව, අපේක්ෂකයන් සහ පක්ෂවල වියදම් පිළිබඳව, සමානුපාත නියෝජනය සහ කොට්ටාස නියෝජනය අතර තිබිය යුතු අනුපාතය, මැතිවරණ කොමිසම ස්වාධීන විය යුතු බව, මැතිවරණ කොමිසමට තිබිය යුතු සුවිශේෂී බලතල, මැතිවරණවල තරුණ හා කාන්තා නියෝජන,